මේ අවධානය යොමු කරන්නේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු 22 සහ 23 රීති සම්බන්ධවයි විශේෂයෙන්ම පහුගිය දවස් දෙකේම සිදු වූ ප්‍රශ්න ගණනාවක් මත මගේ මේ ප්‍රශ්නේ මතුවෙන්නේ ප්‍රධාන වැඩ කටයුතු කියන 22 අනුවංක 15 කියන කාරණය ඊයේත් පෙරේදත් අපේ පාර්ලිමේන්තුවේ වැඩවලදී අප්‍රධාන වැඩ කටයුතු බවට පත් වුණා ඒ නිසා විශේෂයෙන්ම මේ න්‍යායපත්‍රය රීති අංක 22 යටතේ සංස්ථාපනය කරලා තියෙන්නේ ඒ තියෙන්නේ යම්කිසි පදනමක් මත ඒ නිසා පාර්ලිමේන්තුවේ කාලයේ ප්‍රධාන වැඩ කටයුතු වලට එන කොම්පෝනන්ට් එක අඩු වෙලා තියෙනවා ඒක නිසා දැන් ඊයේ අපේ ඩිබේට් එකේ මටත් හම්බුනේ විනාඩි 2යි මගේ විනාඩි 2 පැත්තකින් තිබ්බත් බරපතල ප්‍රශ්නයක් මම මේ පුද්ගලික හෝ ආණ්ඩුව හෝ විපක්ෂය ගැන කියන එකක් නෙමෙයි නමුත් පාර්ලිමේන්තුව ඒ නිසා මන්ත්‍රීවරුන්ගේ ඇටෙන්ෂන් එක නැති වෙලා ගිහිල්ලා පස්පාරක් විතර පාර්ලිමේන්තුවේ සීනුව නාද කරන්නත් උනා ඒක ඒ ඔක්කොම දිහා බලද්දි පේනවා මම මේ යෝජනාව කරන්නේ 22 23 කියන රීති සම්බන්ධව අපේ බිස්නස් කමිටිය අවධානයත් ඒ වගේම ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දෙදෙනාගේ අවධානයත් යොමු විය යුතුයි කියලා කියන්න. එහෙම නැත්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ 22 15 90 අංකයේ යටතේ තියෙන ප්‍රධාන වැඩ කටයුතු අප්‍රධාන වැඩ කටයුතු බවට පත් වෙනවා. මේක හරියට අර මලගෙදරක බూరు ගහන එක ප්‍රධාන දේ වෙලා මලගෙදර දෙවෙනි දඬ වැටෙනා වගේ වැඩක්. ඒ නිසා අපේ රටේ මේ ප්‍රශ්නේ නැවත මතුනවන පරිදි 22 23 සම්බන්ධව ආණ්ඩුපක්ෂයේත් විපක්ෂයේත් කතානායකතුමාගෙත් කරුණාකරලා අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ නිසා ටයිම් කොම්පෝනන්ට් එක දෙනකොට ප්‍රධාන වැඩ කටයුතු වලට ආම වශයෙන් 160කවත් ටයිම් එකක් දෙගොල්ලන්ගෙම යෙදවිය යුතුයි කියලා තමයි මේ රීතියට අනුව පේන්නේ. එනිසා මේක සම්බන්ධව යම් ඩෙෆිනිෂන් එකක් ගන්න කියලා මෙතන ඉන්න ජේෂ්ඨ මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා මම ආරාධනා කරන්න කැමතියි නැත්තම් මුළු රටම පාර්ලිමේන්තුව සම්බන්ධව බරපතල මේ සැකයක නැත්තම් අර්බුදයක විවේචනයක පවතී එනිසා මේ මම රීති ප්‍රශ්නයක් මේ මතු කරන්නේ නිකං වචනයක් නෙමෙයි අංක 22 23 රීති සම්බන්ධව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකත් විපක්ෂ ප්‍රධාන සංවිධායකගේ අවධානය යොමු කරනවා කරුණාකර ආණ්ඩුවේ ප්‍රධාන කටයුතු සම්බන්ධව කොම්පෝනන්ට් එකක් වශයෙන් 160කවත් කාලයක් වෙන් කරන වැඩසටහන කර යන්න කියලා යෝජනා කරනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්නේම මම පසුගිය පක්ෂ නායක රැස්වීමේදී මතු කරා අද දවසේ හැමදාම වෙන දෙයක් තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුත් අපේ සමහර අයත් උදේ මේ ප්‍රශ්න අහන වෙලාවේදී මේවට අදාළ නැති දේවල් එකපාරට නැගිට්ලා ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොම අහනවා ස්ථාවර නියෝගානුව එහෙම කරන්න පුළුවන් කමක් නැහැ අපි දැන් පාර්ලිමේන්තුවේ 89 ඉඳන් හිටියා ඒ අවස්ථාවවලදී මෙවැනි තත්ත්වයක් ඇති වුණේ නැහැ ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ මූලාශ්‍රණයට විශාල වගකීමක් තියෙනවා ඒව නවත්තන්න ඉතින් අපි ඒක ඊටම පැහැදිලිව කිව්වා අනිත් එක වාචික ප්‍රශ්න පිළිබඳව එදා කරුජයසූරිය මැතිතුමා ඉන්න අවස්ථාවේදී පැයයි දීලා තිබුණේ පැයෙන් වාචික ප්‍රශ්න නැවැත්තුවා දැන් අද වාචික ප්‍රශ්න තුලින් ලෝකේ තියෙන ඔක්කොම මේකට ප්‍රධාන හේතුව මේ හුඟක් අය උදේ ටෙලිවිෂන් එකල තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න මගේ මම විසින් මතු කරලා දේ ප්‍රශ්නය පක්ෂනායක රැස්වීමේදී මිනිත්තු වෙලා තියෙනවා. නමුත් මේ පිළිබඳව කිසිම පියවරක් ගත්තේ නැහැ. ඉතින් මේ පිළිබඳව ඔබතුමත් කතානායකතුමත් දැඩි ලෙස මේ ක්‍රියාත්මක කරොත් මේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි. ගරු කතානායකතුමනි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංගීතයකටත් ඒ වගේ විපක්ෂයේ සංගීතයකටත් මේ පාර්ලිමේන්තුවේ මෙහෙමන්න බෑ. ඒ කරන්න ඕන මූලාසන. හොඳයි හොඳයි. ඒ මූලාසනේ තමයි මේ පාලනය කරන්න ඕන. ඔබතුමා දන්නවනේ ඒක. හොඳයි බොහොම ස්තුතියි. අපිට ඒක පාලනය කරන්න බෑ. මූලාසනේ දැනගන්න ඕන සීමා කරලා කටයුතු කරන්න. හොඳයි අද මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒකට. ගරු දෙවෙනි කාරණේ ඊයේ මම දැක්ක අපේ පස්පාරක් මේ සභාව කල් තියන්න බාපව නැවත කැඳවන්න උනේ මේ ඇති වුණ තත්ත්වය තාම විසඳලා නැහැ කරු නියෝජක කතානායකතුමා. දැන් ඊයේ අපේ ආණ්ඩුපක්ෂ ප්‍රධාන සම්විධායකතුමා ගෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බිස්නස් කමිටියේ අවස්ථාවක් දීලා තිනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම අවස්ථාවක් දීලා නැහැ.
ඒ ආණ්ඩුවත් එක ගිල්ල ඉන්න කට්ටිය අවස්ථාවක් දීලා ඇති. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව අරන් තියෙන්නේ විපක්ෂයේ දේශපාලනික අනේ නිසා අපිට ඒ අවස්ථාව දෙන්න කියන එක ඉල්ලනවා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගාව ගන්න එපා කියලා මම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සම්විධායකතුමාගෙන් ඉල්ලන්නේ. හොඳයි. හෙට බිස්නස් කමිටිය තියෙන එක ගැන සාකච්ඡා චමදී සිරිමැත්ත ඉතාම කෙටියෙන් කියන්න ඔතන කාරණේ. මම ගරු ජේෂ්ඨ ඇමතිවරු අභියෝග ලක් කරන්නේ නැහැ. මට පහදලා දෙන්න ගරු නියෝජකතා නායකතුමනි අපේ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කාරණේ කිව්වා මුලසුන තමයි මේක මෙවන්න පුළුවන් මේ සියලු ස්ථාවර නියෝග තුල තියෙන්නේ මුලසුනේ අභිමතය. ඒ මුලසුනේ අභිමතය අපිට අභියෝග කරන්න බෑ. ඔබතුමාට හැංගෙනවා නම් මෙතන ඉන්න කවුරු හෝ ওই කාලීන වැදගත්කමක් තියෙන ගෙයක් අහනවා නම් ඒකට අවසරය දෙන්න වෙනවා. මම මෙන්න මේ ප්‍රශ්නේ අහන්නේ ගරු මේ ස්ථාවර නියෝග 29 पार्लमेंट वरप्रसाद रुजुम संबंध हदिश योजना शील योजना नियमित शील कटे अभिभा मुख्य गण उत्ते निजकता नायक मे विशिना आनु मे वरप्रसाद की कारण मंत्री समट तीयन एक मे न्यायपत्र मुलता उत्ते मेन मे कारण इतना इस्तावर नियोग अनु मे ज्येष्ठ अमतिवर की मिन्न मेरे अन्न की वेरदीन कारण मेक निवेदी करना निवेदी करो निजकता नायक तो मैं मे इस्तावर नियोग पे बहुमे अक्तियन ඔබතුමා ආමන්ත්‍රණය කරන්න පුළුවන් අවස්ථාවක් ගන්නව. ඒතෙදි මේ න්‍යායපත්‍රයේ තියෙන කාරණයට බැහැර විය යුතුයි කියන කාරණේ සම්බන්ධයි. එසමයි කියන්නේ අනිත් කාරණේ තමයි. කරෝ නියෝජකතා නායකතුමා දැන් ඇත්තටම ප්‍රසාදවලට වෙනවා මේ කාර්ය සභාවේ මේ සම්බන්ධ වෙන කාරණා තියෙනවනේ ඒ අනුව විතර වරපසාද හැටියට මතු කරන්නේ. අසන කාරණේ. කරෝ නියෝජකතා නායකතුමා තප්පරයක් දෙන්න සමා වෙලා පුළුවන් නම්. දැන් ඇත්තටම දැන් මේ විපක්ෂයේ බොහෝ දෙනා වාඩි වෙලා ඉන්නේ පෞගේ ආණ්ඩුව නිර්මාණය කරලා. හරි බොහොම මට දැන් හැංගියන ඔබතුමාට දුන්න කාලය ඇති කියලා. එයාලා විපක්ෂයේ කියන කාරණේ හදන්න ඕනේ ඒක කතානායකතුමනි අපේ දාශිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාවේදී ආණ්ඩුපක් සංවිධායක මගේ මං කරපු ප්‍රකාශය පිළිබඳව කිව්වා. මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරේ අංගජන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පමණයි. එතුමා මේ කාර්ක සභාවේ ඉන්නවා. හැබැයි පොහොට්ටු එමන්සන් ලකුණෙන් තරග කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නියෝජනය කරන නිමල් සිරිපාල් සිල්වා අමාත්‍යතුමත් මහින්ද අමරවීර ඇමතුමත් ආණ්ඩු පක්ෂයේ වාඩි වෙනවා. එතුමල්ලට ඒ අවස්ථාව දීලා තියෙනවා අපි කාර්ක සභාව නියෝජනය කරන්න. එතකොට විපක්ෂයෙන් ඒ අවස්ථාව එතුමල්ලට දීලා නැති එක පිළිබඳව ඒගොල්ලන් විසඳ ගන්න ඕනි විපක්ෂ නායකතුමත් එක්ක අපිත් එක්ක නෙමෙයි. ओ गर्म अभी हेटा एक बिजनेस कमिटी कमिटी कथा